පුතාලට ටියුෂන් ඩොටෙල් කේ විපණි විවිධ වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අද අපි සිංහල පාඩම් මාලාවේ අද මන් තෝරගත්ත බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හැම 2019 ඉඳන් පසුගිය අවුරුදු 20ක් පුරාවටම සාකච්ඡා කරන්නේ හම්බ වෙන හිස්තන් පිරවීම කියන ප්‍රශ්නේ අද සාකච්ඡා කරන්න ඕනේ කියලා. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. හිස්තන් පුරවන. ඔයාලට තියෙන්නේ මේ වාක්‍ය කියවලා පළවෙනි ප්‍රශ්නේ කියවලා ඊට අදාළ මේ හිස්තනට සුදුසු වචනය මේ පිළිතුරු හතරෙන් තෝරලා ඉරන් ගන්න විතරයි. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. ලක්දිව සිටි හිස්තන ලේඛකයෙකු වූ සෙනරත් පරණවිතාන මහතා ශ්‍රේෂ්ඨ පුරා විද්‍යාඥයෙකි. අපිට උත්තර දින තිනවා චතුර, කාර්යක්ෂම, චිරන්තන, විදග්ධ. මෙතනින් මේ උත්තර හතරින් මෙතෙන්ට ගැලපෙනම උත්තරය අපි හොයාගන්න ඕනේ. අපි කල්පනා කරලා බලන්නුනේ මෙතෙන්ට චතුර කියන වචනේ ආවොත් මේ වාක්‍ය ගැලපෙනවද මෙයා මේ කියන්නේ ඇත්තක්ද කියලා. ලක්දිව සිටි චතුර ලේඛකයෙකු. ඒක ගැලපෙන්නේ චතුර කියන වචනේ ගැලපෙනවා කතිකයෙක්ට වගේ. කාර්යක්ෂම ලේඛකේ. ඒක ගැල ඒකත් ගැලපෙන්නේ කාර්යක්ෂම කියන්නේ ගොඩක් මේ මහන්සි වෙලා ක්‍රීඩකෙක් සම්බන්ධයෙන් නම් ඒ වචනේ ගැලපෙනවා. චිරන්තන. චිරන්තන කියන්නේ ගොඩක් පැරණි දෙයක් ගැන කියනවනම් මේ උත්තරේ ගැලපෙනවා. විදග්ධ ලේඛකේ. විදග්ධ කියන්නේ ගොඩාක් දැනුමෙන් යුක්ත පුද්ගලයෙක්. මේ චෙනරත් පරණවිතාන මහතා කියන්නේ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් කියලා තියෙනවනේ මේකේ. ඒ කියන්නේ මොහු විදග්ධ ලේඛකෙක්ද වුණා. ඒ කියන්නේ ගොඩාක් ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක්ද වුණා. ඒ නිසා පිළිතුර හතර වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සාහිත්‍ය රසවින්දනයේ උචිත භාෂා ශෛලියක් යොදා ගැනීමේ හිස්තන මෙකල ලේඛකයන් හමුවේ පවතී. උත්තර හතර තියෙනවා. අභිරූපණය, අභියාචනය, අභියෝගය, අභිලේඛනය. සාහිත්‍ය රසවින්දනයේ උචිත භාෂා ශෛලියක් යොදා ගැනීමේ අභිරූපණය කියන වචනේ මේකට ගැලපෙන්නේ නැහැ. අභියාචනය කියන වචනේ ගැලපෙන්නේ නැහැ කියලා අපිට නිකම්ම තේරෙනවා. තුන්වෙනි උත්තරේ විදිහට තියෙනවා අභියෝගය. මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි බලමු මේ පිළිතුර දාලා වාක්‍ය කියවද්දී කොහොමද ගැලපෙන්නේ කියලා. සාහිත්‍ය රසවින්දනයේ උචිත භාෂා ශෛලියක් යොදා ගැනීමේ අභියෝගය මෙකල ලේඛකයන් හමුවේ පවතී. දැන් ඔයාලට තේරෙනවා නිවැරදිම පිළිතුරක් කොහොමද හොයාගන්නේ කියලා. මේ වාක්‍යයත් එක්ක සම්බන්ධ කරලා අපි මේ උත්තර හතරම බැලුවාම අපිට තේරෙනවා කොහොමද මේ පළවෙනි පිළිතුරද දෙවෙනි එකද තුන්වෙනි එකෙන්ද හතරවෙනි එකෙන්ද මේකට ගැලපෙන්නේ මේ මෙතනට ගැලපෙන්නේ කියලා. අපි බලමු අපේ අවසාන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ නම් ඔයාලා නිතර අහලත් ඇති. කලාප කාර්යාලයේ මගින් පාසල් හිස්තනක් කිරීම සඳහා දිනයන් වෙන් කිරිනි. පාසල් අධීක්ෂණය, ප්‍රේක්ෂණය, පුනරීක්ෂණය සහ අවසාන පිළිතුර විදියට නිරීක්ෂණය දීලා තියෙනවා. මෙතනින් වඩාත්ම ගැලපෙන්නේ පාසල් අධීක්ෂණය කියන පළවෙනි පිළිතුර. මොකද පාසල්වල වැඩ කටයුතු කරන්නේ කොහොමද, ගුරුවරු දරුවන් හා සම්බන්ධ වෙන්නේ කොහොමද, ඉගෙනුම ගැනීම ක්‍රියාවලිය කොහොමද, ඒව බලන්නේ මේ කලාප කාර්යාලයේ මගින් එන්නේ. හරි, ඒ පිළිබඳව තමයි මේ නිකන් මේ ඔයාලට සරල වාක්‍යයක් දීලා තියෙන්නේ. කලාප කාර්යාලයේ මගින් පාසල් මොනව කරන්න දෙන්නේ, අධීක්ෂණය කරන්නද, බලන්නද, ප්‍රේක්ෂණයටද, පුනරීක්ෂණයකටද යනාදී වශයෙන්. මේ බස්නාහිර පළාත් 2019 ප්‍රශ්න පත්‍රයේ ආපු ප්‍රශ්න. ඉතින් දුවේ පුතේ 2019 වසරේ ඉඳන් පසුගිය අවුරුදු 20ක් පුරාවටම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 4, 5, 6 කියන ප්‍රශ්න සැකසීලා තියෙන මේ හිස්තන් පුරවන්න කියන ප්‍රශ්නේ. ඔයාලට මේ ප්‍රශ්නට නිවැරදිම පිළිතුර ලියන්න ගොඩක් ලොකු මේ දැනුමක් ලැබෙනවා. පසුගිය මේ ප්‍රශ්න පත්‍ර බලද්දී, බස්නාහිර පළාත් ප්‍රශ්න බලද්දී අලුත් වචන දැනගන්න පුළුවන් වෙනවා. ඒ වචන කොයි ස්ථානවලටද ගැලපෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒ දැනුම නිසියාකාරව තියෙන ළමයට මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලියන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. ඉතින් දුවේ පුතේ මෙවැනිම වීඩියෝ පටයකින් අපි නැවතත් හමු වෙමු. ආයුබෝවන්.